අපි අද දවසේ පුතේ ප්‍රභා සංශ්ලේෂණය දෙවෙනි පාඩම මේ ප්‍රභා සංශ්ලේෂණයේ පාඩම පුතේ අපට පුතේ මේ PDF එක මෙන්න මේක තමයි මුල පිටුව තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ හරි මේක තමයි මම group එකට දැම්මේ දැන් දවස් 5 ඉඳන් සති දෙකක් විතර වෙනවා දාන්න එතකොට මෙහෙම කරන්න නැති අය ඉන්නවා නම් අත්තු නැති අය පුතේ අපිට ඇත්තටම පාඩම් ටික ඉවර කරගන්න මම ඉක්මන් ඉක්මන PDF ටික දානවා එතකොට අපිට නැත්තම් නෝට් ලියලා කරන්න කිව්වොත් සති ගණන් යනවා ඒ නිසා පාඩමකට අනිවාර්යයෙන් PDF එකක් දානවා ඒ නිසා වල වගේමෙන් ඒක print out එක ගන්න පුතේ එතකොට අපිට ඉක්මනට පහසුවෙන් මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන් මොකද විද්‍යාව අපි පුතේ නෝට් එකක් ලියලා කරන්න ගියාම දවසක උගන්වන්න වෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා අපිට පොඩි කාල සීමාවක් තියෙන්නේ. ඔයාලා වගකීමෙන් ඒ වැඩේ කරන්න ඕන. ප්‍රභා සංස්කෘෂණයේ පාඩම ගත්තාම ජීවිද්‍යාව පාඩමක් පුතේ. මේක ඉතාම ලේසි පාඩම. නමුත් මේක තුල විභාගී ඉලක්ක කරලා අහන මේ ක්‍රියාකාරකම්. දන්නවා මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය ගත්තාම මේක තුලට සියයට 25ක් කියන හතරෙන් එකක් වගේ ප්‍රමාණයක් ආවරණය වෙන්නේ ක්‍රියාකාරකම් ඇසු. මේක තුල ප්‍රධාන ක්‍රියාකාරකම් පහක් ප්‍රභා සංශ්ලේෂණයේදී ඒ සාධක අවශ්‍ය බව පෙන්වීම සඳහා ප්‍රධාන ක්‍රියාකාරකම් පහක් මේ පාඩමේ කතා කරනවා පුතේ. ඒ ටික තමයි ටිකක් සංකීර්ණයි කියලා කියන්න නැත්නම් ඉතාම සරල පාඩමක් මේක. අපිට දවසකින් ඉවර කර ගන්න පුළුවන් පාඩමක් පුතේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණය ඉවර වෙනකොට නම් තියෙන අමාරු පාඩමක් ටිකක් මිශ්‍රණ කියන පාඩම. හරි. මිශ්‍රණ ටියුට් එක ළඟදිම දානවා ගෲප් එකට මේක කරගෙන යන අතරතුර print out එක ගන්න තියාගන්න. පුතේ මේ අපි ගත්තොත් උදාහරණයක් විදියට පෝෂණය ජීවීන්ට පෝෂණය ඕනි. ජීවීන්ට තමන්ගේ පැවැත්ම සඳහා පෝෂණය ඕනි පුතේ. ජීවීන්ට තමන්ගේ පැවැත්ම සඳහා පෝෂණය අත්‍යවශ්‍ය කාරණා. අපි දන්නවා පරිසරය තුළ ඉන්න විවිධ ජීවීන් විවිධ ආකාරයෙන් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම නැත්නම් පෝෂණය කියන කාර්යය ඉටු කර ගන්න. පෝෂණය නැත්නම් ආහාර අවශ්‍යතාවය ඉටු කර ගැනීමට යාමේදී ජීවීන් දක්වන විවිධත්වය ගොඩක් වැදගත් වෙනවා. පරිසරයේ තුලිතාවයේද ජීවීන්ගේ ඔය විවිධත්වය සමහර අය ශාක භක්ෂක වෙලා ඉන්නවා සමහර අය මාංශ භක්ෂක වෙලා ඉන්නවා සමහර අය ඔය කියන දෙකම කාල සර්ව භක්ෂක වෙලා ඉන්නවා පුතේ අපට මෙතෙන්දී මේ පෘථුවිය මත ඉන්න සියලුම ජීවි ශාක වෙන්න පුළුවන් සතුන් වෙන්න පුළුවන් බොහොමයක් සුදීවීන් වෙන්න පුළුවන් මේ ඉන්න ජීවීන් පුතේ හරිත ශාක මත යැපෙනයි හරිත ශාක මත යැපෙන අය තමයි මේ පෘථුවි පුෂ්ඨයේ මතයි හරිත ශාක මත එක්ක ඍජුව එහෙම නැත්නම් වක් මෙන්න බලන්නකො පුතේ අපි උදාහරණයක් විදියට ගත්තොත් අඹ ලේන පූස කොටියා මෙයා තමයි නිෂ්පාදක අඹ අඹගහ තමයි නිෂ්පාදක මෙතෙන්ට හරිත ශාකයක් එහෙම නැත්නම් ශාකයක නිෂ්පාදනයක් ගන්න පුළුවන් මෙයා නිෂ්පාදක මෙයා දෙවන කුරුක මෙයා පළමු යැපෙන්න පළමු යැපෙන්න පුතේ මෙයා පළමු යැපෙන්න ඔක්කොම පළමු මට්ටමේ යැපෙන්න ශාක වක්ෂක ශාක මත තමයි යැපෙන්න පළමු මට්ටමේ යැපෙන්න මෙයා දෙවන යැපෙන්න දෙවන මට්ටමේ යැපෙන්නෝ එක්කෝ මාංශ එහෙම නැත්නම් පුතේ අපි කියනවා සර්ව කියන බොහෝ විලාද සර්වක්ෂික තමයි දෙවනි මට්ටමේ මෙතනින් යහපත් වෙන බොහෝමයක් යැපෙන්න පුතේ දෙවන යැපෙන්න වගේ යැපෙන්න මාංශ වක්ෂකයි අනිවාර්යයෙන් එතකොට මේ කියන පළමු මට්ටමේ දෙවන මට්ටමේ තුන්වන මට්ටමේ හතරවන මට්ටමේ ඉන්න යැපෙන්නෝ මේ පුතුයි පුෂ්ඨයේ මත ඉන්නේ යැපෙන්නෝ ඉන්නවන් ඔවුන් ටික ශාක මත පුතේ යැපෙන්නේ ශාක මත තමයි යැපෙන්නේ මතක තියාගන්න ඕනි
ශාක මත එක්ක මේ අය ඍජුව යැපෙනවා එහෙම නැත්නම් මේගොල්ලෝ වක්‍රව යැපෙනවා ශාක මත ඍජුව යැපෙනවා එහෙම නැත්නම් මේ අය වක්‍රව යැපෙනවා ඍජුව යැපෙන්නේ පළමු මට්ටමේ යැපෙන්න ඔක්කොම ශාක භක්ෂකයි කිව්ව නේද පළමු මට්ටමේ යැපෙන්න ඔක්කොම ශාක භක්ෂකයි කිව්ව එහෙනම් ඒගොල්ලෝ ශාක මත ඍජුව යැපෙනවා शाक वाली तमा तमाटा वाइस पोषणीय सापुरा गन नेत उदाहरण ने गत्तु गवया थाना कोलड़ी का आहारित अरगेन रिजुएस हरित शाक आहारित गत नेत गवया वितराक ने वे शाक बक्से को में रिजुए तमंगे आहारे सुना हरित शाके उदागन देवना तेवना सिवन मट्ट में अपनो गत्ता में एकोल्लो වක්‍රාකාරී අපි දන්නවා කොටියා තනකොළ කනමද කියලා කොටියා තනකොළ කනමද කියලා ඇහුවොත් ඔයාලගෙන් ඔයාලා කියනවා ඔව් කියලා කොටියා තනකොළ කනමද කියලා ඇහුවොත් ඔයාලා කියනවා ඔව් අපේ පැත්තේ ඉන්න කොටි තනකොළ කන එහෙම කියනවනේ පොතේ විද්‍යාවිද තමයි એમ කියන්නේ හැබැයි නැත්තම් කොටියා කියන්නේ මස් කන්නේ කියලා නේද කොටියා ඍචුව කන්නේ වක් කොතේ මාංශා හරිද මේ බලන්නකෝ කොටියා කොතේ ගිහිල්ලා පූසව ගන්න මේ පූස මාංශ හැබැයි පූසා ඉන්නේ කවුරු නිසාද ලේනා නිසා ලේනා ඉන්නේ කවුරු නිසාද අඹහිල්ල එහෙනම් ලේනට එනවා පොතේ ඍජුවම එනවා අඹවල ශක්තිය පූසට වක්‍රාකාරයෙන් අඹ ඇවිල්ලා කොටියට වක්‍රාකාරයෙන් අඹ ඇවිල්ලා එහෙනම් මේ කොටියා තනකොළ කනවද ඔව් වක්‍රාකාරයෙන් තමයි කොටියා තනකොළ කන්නේ ත්‍රිජුව නෙමෙයි එහෙනම් පුතේ මම මේ කියන්න උත්සාහ කළේ මේ පෘථිවි පුෂ්පයේ මත ඉන්න සියලුම ජීවීන් එක්ක ත්‍රිජුව එහෙම නැත්නම් වක්‍රාකාරව පුතේ හරිත ශාක මත හරිත ශාක ගැන පොත පාඩමක් තියෙන ශාක හරි අපූර්ව ක්‍රියාවලියක් කරනවා ප්‍රභා සංශ්ලේෂණ සූර්යාලෝකයේ තියෙන වෙලාවට මෙයා පරිසරයෙන් අමුද්‍රව්‍ය ටිකක් අරගෙන ශාක පත්‍රයේ ආහාර සංශ්ලේෂණය නැත්නම් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා ගන්න. පුතේ ප්‍රභා සංශ්ලේෂණය හරියට සිද්ධුවක් සාධක හතරක් මේ සාධක හතර වලට මතකයි නම් නිර්වචනය වඩාත් පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. මෙන්න බලන්න. ඉස්සර අපි පෝෂණය ටික බලලා ඉමු ටියුට් එකේ. හරි. ටියුට් එකේ විදුවන් කි. ටියුට් එක නැතිව කලබල වෙන්න ලියන්න මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟ දවසේ PDF එකේ හෙටම ගන්න. එතකොට හරි. ලියන්න තියෙන මොනවා හරි මං කියනකොට ඒවා කොලේක ලියාගන්න. ඊට පස්සේ ටියුට් එක ගත්තාන් ටියුට් එකට ඇටැච් කරගන්න. හරි. පෝෂණය. ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය නිසා. නිර්වචනයේ හයිලයිට්. ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය නිසා දුන්නා. ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාව. කෙටියෙන් කියන ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාව. පෝෂණ ආකාර දෙකයි පෝෂණ ප්‍රධාන ආකාර දෙකයි ස්වයං පෝෂී සහ විෂම පෝෂී පුතේ තමාට අවශ්‍ය ආහාර ටික තමා විසින්ම නිෂ්පාදනය කරගන්න උදවි ඉන්නවනේ ඒකෝද තමයි හරිත ශාක කියලා කියන්නේ තමාට අවශ්‍ය ආහාර ටික තමා විසින්ම නිෂ්පාදනය කරගන්න උදවි ඉන්නවනේ ඒකෝද තමා ස්වයං පෝෂී ස්වයං පෝෂී තමාට අවශ්‍ය ආහාර ටික තමා විසින් නිෂ්පාදනය කරගන්න මේගොල්ලෝ නැවත කාණ්ඩ දෙකකට බෙදා වෙයි සංපෝෂීන් ස්වයංපෝෂීන් නැවත කාණ්ඩ දෙකයි මෙන්න බලන්න පුතේ ප්‍රභා සංපෝෂී ඒ කියන්නේ ප්‍රභා සංපෝෂී කියන්නේ ශක්තිය නිපදවීම සඳහා කියන්නේ ප්‍රභා සංදේශන අවශ්‍ය ශක්තිය සඳහා සූර්ය ශක්තිය ගන්නයි අපි කියන්නේ ප්‍රභා සම්පෝෂී කියන හරි ඒගොල්ලන්ට උදාහරණ තමයි පුතේ හරිත ශක්තිය ප්‍රභා සම්පෝෂී තම ඉන්න සම්පෝෂී කට්ටියක් ඒගොල්ල රසායනික සම්පෝෂී රසායනික සම්පෝෂී ඒගොල්ල මෙහෙම රසායනික සම්පෝෂී කට්ටිය
තමා ආහාර නිෂ්පාදනය කරනවා හැබැයි නිෂ්පාදනයේ සඳහා යොදාගන්න ශක්තිය ගත්තොත් රසායනික ශක්තිය තමා ගන්න ඕකට උදාහරණ දෙන්නේ මේ අපි දන්න කියන අය නෙමෙයි බොහෝමයක් බැක්ටීරියා වල ඉන්නවනේ බොහෝමයක් බැක්ටීරියා කාණ්ඩ වල අය ආහාර නිෂ්පාදනය කරන අය ඉන්නවා ඒගොල්ලෝ පුතේ රසායනික සම්පෝෂී හරි ඒක ටියුට් එකේ තියෙනවා මොකුත් ලියන්න කරන්න අවශ්‍ය නැහැ විෂම පෝෂීන් කියලා ගත්තාම අනිත් අය නිපදවන විශේෂයෙන්ම හරිත ශාක නිපදවන ආහාර මත යැපෙන අය අපි කියන්නේ විෂම පෝෂීන් කියලා. ඔයා මම ඇතුළු සියලුම මට්ටම් වල යැපෙන්නෝ පළමු දෙවන තුන්වන මට්ටම් වල ඉන්නේ යැපෙන්නෝ ඉන්නවනේ. ඒගොල්ලෝ විෂම පෝෂී පුතු. හරි බලන්න. සම්පෝෂීන් ජීවීන් පෝෂණ පෝෂක ද්‍රව්‍ය නැතොත් ආහාර ද්‍රව්‍ය තමා විසින් නිපදවා ගැනීම සම්පෝෂී පෝෂණයේ සාධනනවා. ආහාර නිෂ්පාදින සඳහා භාවිත වන ශක්තිය පදනම් කරගෙන කාණ්ඩ දෙකකට බෙදා වෙන් කරන පළවෙනි එක ප්‍රභා සම්පෝෂී ආලෝක ශක්තිය භාවිත කරන උදාහරණ හරිත ශා අනිත් එක රසායනික සම්පෝෂී රසායනික ශක්තිය භාවිත කරන උදාහරණ බැක්ටීරි විෂම පෝෂී එන්න ශාක විසින් නිපදවන ආහාර හෝ වෙනත් ජීවි සම්භවයක් ඇති කාබනික ආහාර ප්‍රයෝජනට ගන්නා ජීවීන් විෂම පෝෂීන් කියලා කියනවා උදාහරණ පළමු මට්ටමේ යැපෙන කියන්නේ ශාක භක්ෂිකයෝ හාව මෝ ඉදෝ ඒ වගේ අය දෙවන මට්ටමේ යැපෙන්න ගත්තාම ගෝවිලාට සර්ව බල්ලා පුස වගේ උදවිය තෙවන මට්ටමේ යැපෙන්න ගත්තොත් ඒගොල්ලෝ බොහෝ වෙලාවට මාංශ භක්ෂක සිංහයෝ කොටි වගේ අය හරි පළවෙනි පිටුව හරි පොඩි පොඩි දෙයක් කිව්වා එන්න දෙවෙනි ඒක කලින් චුටි පැහැදිලි කිරීමක් ළමයි පේන්නේ නැහැ අනිත් අය මොකද හැංගිලයි සර්ට බයයි ඈ සර් ප්‍රශ්න ආයි කියලා ලැජ්ජයි ඈ නැත්නම් අපිට කිසි කොන්දක් නැහැ ඈ එහෙම අයද ඔය හැංගිලයි කොබන්නේ එළියට එන්නේ නේද ඉබ්බා ගියස් ඉන්නකොට යාට ලස්සන පරිසරේ පේන්නේ නේද ඉබ්බා තමන්ගේ කට්ටස්සෙන් එළියට ඔළුව දාගත්තහම තමයි මේක තමයි ලෝකෙ කියලා පේන්නේ හ්ම් කැමරා නැති අය නම් ඉන්නේ එක්කෙනා. එයා ඉතින් එයාට පේන්න බෑනේ අනිත් අය ඉතින් හරිනම් ඔන් කරන්න ඕනි. හ්ම්. හරි නරකයි ළමයි දැන් හරි නේද ඉස්සර වගේ නෙමෙයි ළමයි දැන්. හ්ම්. හරි නරකයි. मत वीडियो ऑफ करा लगा हाँ अभी बालम पुते मैंने मैं सा मैं कार्नाटिक चुट्टा मत कर दिया करनी मैं कार्नाटिक मत कर दिया आगे ना मैं कार्नाटिक मत कर दिया आगे ना अभी बालम को पहुंच में तो पहाड़ पर पेश तो नहीं किया පුතේ මෙන්න මේ කාරණා දිහට බලන්න ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියට ප්‍රධාන සාධක හතරක් ඕනි වෙනවා ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියට ප්‍රධාන සාධක හතරක් ඕනි වෙනවා මේ සාධක තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම ජලය ඕනි H2 ඒ වගේම හිරුවෙලිය ඕනි හිරුවෙලිය ඒ වගේම හරිත මෙන්න මේ කියන ප්‍රධාන සාධක හතර මේ ප්‍රධාන සාධක හතර මේ පුතේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වෙනවා
ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියට ප්‍රධාන සාධක හතරක් ඕනිම වෙනවා. ඒ ටික තමයි කාබන් ඩයොක්සයිඩ් ජලය හිරු එළිය හරිත ප්‍රද කියලා කියන්නේ. දැන් අපි බලමු මේ සාධක හතර මතක තියාගන්න එක ඔයාලට අමාරු කාර්යයක් නෙවෙයි. මේ සාධක හතර ඇසුරින් නිර්වචනය අදාළ සමීකරණය නිර්මාණය කර ගැනීමට හැකියාව තියෙනවා. මෙන්න බලන්න පුතේ මේ සාධක හතර ඇසුරින් කොයි ටික මතක තියාගන්න ක්‍රමය සමීකරණය තමයි කාබන් ඩයොක්සයිඩ් ජලය අමුද්‍රව්‍ය වශයෙන් අරගන්නවා උඩ හිරු එළිය යට හරිත ප්‍රද ග්ලූකෝස් නිපදවන්නේ CiH12O6 ඒත්ක ඔටුනක මේකද පුතේ ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණේ මේක රසායනික සමීකරණේ කියලා කියන්නේ එතකොට මේ සමීකරණේ මෙන්න බලන්න අපි සමීකරණයේ ඇසුරින් මේ සාධක හතර දන්නේ ඉඳ සමීකරණේ ලියාගත්තා මේ ඇසුරින් අපි නිර්වචනය කරගන්න මෙහෙම කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය වශයෙන් අරගෙන හිරු එළිය තියෙන වෙලාවට හරිත ශාක ආහාර කියන්නේ ග්ලූකෝස් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නිසා දුන්නයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය වශයෙන් අරගෙන හිරු එළිය තියෙන වෙලාවට හරිත ශාක ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය නිසා දුන්නයි පුතේ මේ සමීකරණය දැන් වචන සමීකරණය ලියන්නේ පුත මේ කාබන් ඩයොක්සයිඩ් ලොසිංගල් දිනා මේ වචන දිනා වචන සමීකරණය ලියාගන්න රසායනික සමීකරණයක් අපි ලියනකොට අනිවාර්යයෙන්ම තුලිත රසායනික සමීකරණයක් පිය යුතුයි තුලිත රසායනික මේ සමීකරණය තුලිත කරන්න හරි ලේසි කාබන් ඩයොක්සයිඩ් වලට 6ක් දාන්න ජලයට 6ක් දාන්න මෙන්න මේ ඔක්සිජන්ට 6ක් දාන්න සමීකරණය තුලිත කාබන් ඩයොක්සයිඩ් ජලය අමුද්‍රව්‍ය වශයෙන් අරගෙන හිරු එළිය තියෙන වෙලාවට හරිත ශාක ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා ඔන්න පුතේ සමීකරණ දෙක. හරි. ඊළඟට අපිට වැදගත්ම කාරණයක් තියෙනවා මේ සාධක ශාක්‍ය ලබා ගන්න කොහොමද කියන කාරණය. අපිට ටියුට් එකේම පිටු අංක දෙක. ටියුට් එක පිටු අංක දෙකද ඉන්න පුතේ. ටියුට් එකේ ඉන්න පිටු අංක දෙකක හා ජීවින් හරිත ශාක මගින් නිෂ්පාදනය කරන ආහාර ඍජුව වක්‍ර යැපෙනවා යහන මත. ප්‍රභා සංශ්ලේෂණයේ නිර්වචනය මෙහෙම තියෙනවා සූර්යාලෝකයේ අඩංගු ශක්තිය උපයෝගී කරගෙන කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන හරිත ප්‍රද අඩංගු ශාක තුල සිදුවන ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ එය ලෙස හඳුන්වන නිර්වචනය හයිලයිට් කරනවා නිර්වචනය හයිලයිට් ඔයාලා මට මැසේජ් එකක් දානවා නම් කෝ-හොස්ට් එකට දාන්න. පුතේ හරි අපි බලමු ඊළඟ අනුමාත්‍රකව තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ බලපාන සාධක ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ බලපාන සාධක හතරයි දැන් දන්නවා කාබන් ඩයොක්සයිඩ් ජලය හිරු එළිය හරිත ප්‍රද පොඩි රූප ස්ථානක් දීලා තියෙනවා ඔයාලට ආලෝක ශක්තිය ලබා ගන්න මූලකේශ මගින් ජලය අවශෝෂණය කරගන්න බව ඉන්ටරියක් දාලා පෙන්නනවා කාබන් ඩයොක්සයිඩ් පෙන්නනවා පත්‍රයේ පැත්තට පූටිකා පත්‍රවල පූටිකා හරහා ඇතුළු වෙන CO2 ඊළඟට ඔක්සිජන් වායුව ග්ලූකෝස් ඒ දෙක පත්‍රේ නිෂ්පාදනය කරන ප්‍රධාන ඵලයේ ග්ලූකෝස් අතුරු ඵලයේ විදිහ තමයි ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ. හරි. චුට්ට දෙක අහගන්න ඕනේ. හරි. මේ සාධක ටික ගන්න ක්‍රම. මේ සාධක කොහොමද ශාකයේ ගන්න කියන කාරණා. අපි ඉස්සෙල්ලම බලමු
carbon dioxide pote shakaye patrayin tiyana photic acid ruma photic acid ruma mewa mewage sidura thine de patte tiyana palaka sai me medin sidura thina meka thama photic acid ruma kiyala kiyanne meka shakapatte yati patte thamai wedi pura dakin labenne शाक पत्रे CO2 में प्रभाव संश्लेषण CO2 सचने ऑक्सीजन के दिख में वायु हुआ मारो सिद्धवे ने मेके ना पोटी का मागी पुते शाक पत्रे ऐतुले तीय ना CO2 प्रमाणी ऐतर में आडूई CO2 प्रमाणी ऐतर में आडूई है भाई वायु कोली तीय ना CO2 प्रमाणी है मैं वायु कोली तीय ना CO2 प्रमाणी वाली हरी दे मैं बाला ना को पात्रे है तो जो तीन कार्बन डाइऑक्साइड प्रमाणी वाली पात्रे इंगे लिए तो वायु कोली तीय ना CO2 प्रमाणी वाली CO2 प्रमाणी वाली तने इंदा ना आडू तेरे मैं पोटी का सिद्ध रखा था विस्तार नहीं है पोते अभी क्या ने शाक पत्र एक ऐतुले तीन सीओ टू सांद्रिय आडूई इलिए तीन सांद्रिय बैडी पोते वाल गोली ऐसा कार्बन डाइऑक्साइड सांद्रिय बैडी तने इंदां आडू तने क्या सीओ टू विस्तार नहीं मागी पोटी का हरा CO2 පත්‍රයට ඇතුළු වෙයි. ඔන්න එක මතක තියාගන්න ඕන. ඊළඟට පුතේ ජලය. ජලය ගත්තම මම මේක ලියන්න දෙනවා කියලා තමයි ලියගන්න ඕන දැන්. ජලය ශාකෙලිට මූල පද්ධතිය මගින් තමයි ජලය අවශෝෂණය කරගන්නේ. මූල පද්ධතිය මගින් මූල පද්ධතිය පුතේ बेदीला 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 कमांग कर कोई रहता कमांग करने पांच सौ तुले कमांग कर आप ये नाम है पांच सौ तुले पांच सौ जाले ये मत मैं पांच सौ जाले कितना लोगों मैं मूल में हम बेदीला बेदीला कमांग कर रहे हैं मूल एक साइन का व्यू है एक साइन का व्यू आप ये कर के नाम है कितना लोगों मां विशाल का लांच नाम है मूल केशिया के नहीं तक मीटिंग मूल केशिया मैं मूल केशिया हरा जाले मूल केशिया जाले पांच सौ जाले थी वटे में पांच सौ जाले थी वटे में पांच सौ जाले थी मैं पुते मैं शाक साइड जाके नहीं मतलब किस साइड जाके रख क्या के शाक साइड मैं के तीनों वटे साइड दीतिया ऐतुल तीनों प्लास्मो पढ़ लिया ऐतुल तीने साइड प्लास दें मैं के ऐतुल तो मैं मत जाके नहीं मैं के ना विशेष प्लास्मा पटले तीन विशेषत्व तमाई मिटिन ता आपु जाले है मिटिन ता जाले इन बाद आप अपने पितिम में तीन बित्ती बित्तींग ऐतुल देनो ऐतुलिंग ऐलिए देनो एक आप पास में आपने ने तीन ना पास में तमा विशेषत्व तमाई मिटिन ता आपु जाले है मैं प्लास्मा पटले यहाँ रहा ऐतुल देनो साइने ऐतुल देनो है भाई ऐतुले ये का आहा पाव आय इधर ना सिंह गुआ वटे सत्तु गिया वागे वेजा तमावे हर इधर देन ऐतुले के इन्हें इन्हें आना कोटा है ऐतुले जाला पीट नहीं वैली एम अगेन साइलम पटले इधर जाले देना साइलम पटले उसे शाके यर्ड ऐसी के ना ओये की दिया था ओये क्रिया वजह माँ मागे बुके अब क्या ना जाले जाए संपूर्ण इनमें शाके पात्र दक्षाम අරගෙන යන ඊළඟ සූර්ය ආලෝකය ගත්තාම පැත්තෙන් දෙන්න
පුතේ බලන්න ඊළඟට අපිට සූර්යාලෝකය ගත්තොත් සූර්යාලෝකය සූර්යාලෝකයේ ශාක පත්‍රයේ තියෙන හරිතපද මගින් තමයි අවශෝෂණය කරන්නේ සූර්යාලෝකය ශාක පත්‍රයේ වලට ශාක පත්‍රයේ තියෙන හරිතපද මගින් මේ හරිතපද මගින් නැත්නම් අපි කියන්නේ මේ ක්ලෝරොෆිල් වර්ණකයේ මගින් තමයි අවශෝෂණය කරන්නේ සූර්ය ශක්තිය ගත්තාම සූර්ය ශක්තියේ තියෙන නිල් පාට සහ රතු පාට ආලෝක වර්ණ අපි දන්නවා සුදු ආලෝකය අපිට පේන සුදු ආලෝකය හැදලා තියෙන්නේ වර්ණ හතකින් වර්ණ හතකින් තමයි හැදලා තියෙන්නේ ඔය වර්ණ හත රතු තැඹිලි නිල් කොළ රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් කියන වර්ණ හත වර්ණ හතෙන් තමයි පුතේ ඔය සුදු ආලෝකය නිර්මාණය වෙන්නේ ඔය වර්ණ හතේ තියෙන රතු සහ නිල් වර්ණ රතු සහ නිල් වර්ණ අවශෝෂණය කරගන්න ප්‍රභා සංශ්ලේෂණය සමඟ රතු හානි අපි ඒවා ඉස්සරහ ඩියුට් එකේ සඳහන් කරන නිසා කියන්න මොකුත් අවශ්‍ය නැහැ හැබැයි ඉදි ගන්න ප්‍රශ්න වලදී මානවා ආලෝකයේ මොන වර්ණද අවශෝෂණය කරගන්නේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා මතක තියාගන්න රතු සහ නිල් වර්ණ ඊළඟට ඔන්න දැන් කාබන් ඩයොක්සයිඩ් කිව්වා ජලයේ කිව්වා හිරුවේදී කිව්වා අනිත් සාධකයේ විදිහට මෙන්න මේක විශේෂයෙන්ම වැදගත් ඒක ගන්න දෙයක් නෑ පිටින් ඒක අභ්‍යන්තර සාධකයක් කොළපාට පත්ත තියෙන හැම ශාක පත්‍රයකම හරිත අඩංගු වෙන්නේ හරිත ලබය අඩංගු වෙනවා හරිත ලබය කියන්නේ ඉන්ද්‍රිකාව ඉන්ද්‍රිකාව කියන්නේ මේ හරිත ප්‍රද දරාගෙන ඉන්න ඉන්ද්‍රිකාව තමයි හරිත ලබය කියන්නේ මේ ලබය ඇතුලේ තමයි ප්‍රදේය තියෙන්නේ මොන ප්‍රදේයද හරිත ප්‍රදේය තියෙන්නේ හරිත ප්‍රද කියලා කියන්නේ සලරින් එක හරිද එහෙනම් හරිත ලබය පත්‍රයේ තියෙනවා හරිත ලබය ඇතුලේ තමයි හරිත ප්‍රද අන්තර්ගත වෙන්නේ එහෙනම් ඔය හරිත ප්‍රදමකි තමයි සූර්යාලෝකය අවශෝෂණය කරගන්න සූර්යාලෝකය අවශෝෂණය කරගන්න හරි ඊළඟට දැන් ඔන්න මම ආයේ ඉතාලමකදීන් අත්‍යවශ්‍ය දෙයක් කියනවා කාබන් ඩයොක්සයිඩ් ගත්තේ කෝටිකාමගේ විසරණය විසරණය කියන්නේ අංශු සාන්ද්‍රයේ වැඩි තැන ඉඳන් අඩු තැනට විචීමක් වගේ වෙනවා විසරණය ජලය ලබා ගත්තේ මෙතන දැන් අපි කොහොමද මේ මේ පටලේ කියලා මොකද්ද ප්ලාස්ම පටලේ හරහා ඕකට කියන්නේ ආශ්‍රිතය කියලා මොකද ජලයේ පමණ කිසියම් පටලයක් කරා ජලාංශු වැඩිතන ඉඳන් අඩුතැනට යන අපි කියන්නේ ආසුතිය ආසුතිය මගින් ජලය ලබා ගන්න. ඔන්න වාතයේ මම එක ලියන්න දෙන්නම්. වාතය ලබා ගන්නෙ කෝටිකා මගින් විසරණය. ජලය ලබා ගන්නෙ මේ මූල කේසර ආසුතිය මගින්. හිරු එළිය නම් ලැබෙනවනේ හරිත ප්‍රද ආදානේ සූර්යාලෝකය ලබන. සූර්යාලෝකයේ තියෙන රතු නිල්වත්. හරි. ඔන්න ඔච්චර. එහෙනම් ටියුට් එකේ ඉඳ තියලා තියෙනවා පිටුවංග තුනේ. චක සටහන් කරගමු දැන් ඔය ටියුට් එක ගත්ත නැති අය ඒ සාධක ටික ලබා ගන්න ආකාරයේ කටවල ගොලේ හරි ලියාට හරි අංකික අංකික CO2 CO2 वायुगोलीय कार्बन डाइऑक्साइड पोटिका पोटिका हाँ मत हम बेला पोटिका क्या कह ला पंथी नाम पोटिका दस रहे
පෝටිකා හරහා විසරණය විසරණය පත්‍රය තුලට ඇතුළු වේ විසරණයෙන් පත්‍රය තුලට ඇතුළු වේ විසරණයෙන් පත්‍රය තුලට ඇතුළු වේ විසරණේ පත්‍ර තුලට ඇතුළු ඊළඟ අංක දෙක අංක දෙක ජලය ජලය යමු එයටදී මූලකේශණම් ඒකසෛලික ව්‍යුව මගින් මූලකේශණම් ඒකසෛලික ව්‍යුව මගින් මූලකේශණම් ඒකසෛලික ව්‍යුව මගින් මූලකේශණම් ඒකසෛලික ව්‍යුව මගින් ආශෘතිය මගින් ආශෘතිය මගින් ආශෘතිය මගින් ආශෘතිය මගින් ලබා ගන්න. පුතේ ඉෂ්ඨාමක්යන් දාන පාඩ පැනකින් ඒ කාරණා ඉෂ්ඨාමක්යන් දාන පාඩ පැනකින් ජලයේ යට දිලියමු ඒ කාරණේ යටතේ පාඩ පැනකින් ලියන්න. මෙසේ ලබාගත් ජලය මෙසේ ලබාගත් ජලය පිළිවෙලින් පිළිවෙලින් මොලේ බාහිකය හා අන්තඃචර්මය හරහා ගමන් කර අන්තඃචර්මය හරහා ගමන් කර මොලේ සෛලමේට ඇතුළු වෙයි සෛලමිය ඔස්සේ පත්‍ර දක්වා ගමන් කරයි සෛලම වාහිනිය ඔස්සේ කළා සෛලම වාහිනිය ඔස්සේ පත්‍ර දක්වා ගමන් කරයි හරි අංක තුන හිරු එළිය
पुते में कवित्मा चुता केवन को ये मेदल जी पुकार मिसेला बागत जालेया पीलीवेलिन मोले बाहिके हा अंतर्चर में हरहा गमन कर मोले साइलेवरटे ऐतलुवे साइलम वाहिनी ओसे पत्र वाहिनी दक्वा गमन कर पुते मोले साइलम ऐट ऐतलुवे है साइलम ने साइलम है साइलम पढ़ के क्या क्या मोले है मने वे या मार्शा मोले है मने वे या मोले है मोले के लिए लहरियाँ ඊළඟට අංක 3 අංක 3 සූර්යාලෝ හිරුවෙලිය කියලා නේ හිරුවෙලිය හිරුවෙලිය सूर्यालोकेलसा रतु वर्ण सूर्यालोके अति नीलसा रतु वर्ण प्रभा संश्लेषणीय संधा नीलसा रतु वर्ण प्रभा संश्लेषणीय संधा अवशोषणीय करगाने अवशोषणीय करगाने पुते इलंग हरित प्रद हरित प्रद हरित प्रद ये हरित लवणम इंद्रिका तुलाती हरित लवणम इंद्रिका तो लेती इंद्रिका तो लेती हरित प्रद हरित प्रद वरान सिदान क्लोरोफिल वर्ण के क्लोरोफिल वर्ण के क्लोरोफिल वर्ण वरान वर्ण वरान वर्ण मागिन सूर्यालोक के अवशोषणे सिद्ध कराए मागिन सूर्यालोक के अवशोषणे सिद्ध कराए मागिन सूर्यालोक के अवशोषणे सिद्ध कराए हाँ पहले पुनः प्रधान पल एक प्रधान पल एक ग्लूकोज अनित अतुर पल अतुर पल एक ऑक्सीजन वाले හරි ඔය ඵලයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් තමයි දැන් අපි කතා කරන්නේ අද අහ ගන්න ඕනි
ප්‍රධාන පළේ ගත්තාම ප්‍රභාසස් දේශනේ ප්‍රධාන පළේ කියන්නේ ග්ලූකෝස් වල C6යි H12යි O6 මේ තියෙන ග්ලූකෝස් සමූහක් අපි නිරූපණය කරන්න මෙහෙම සාමාන්‍ය පුතේ ශාකපත්‍රය ගත්තාම ශාකපත්‍රයක් ගත්තාම මේ ශාකපත්‍රයේ ග්ලූකෝස් පුතේ පිස්තේ විදියට තමයි තැම්පත් වෙන්නේ පිස්තේ විදියට තැම්පත් තාවකාලික අහගන්න හොදට ශාකපත්‍රයේ තුල පිස්තේ විදියට මේ ග්ලූකෝස් තැම්පත් වෙනවා ඔය පිස්තේන් කොටසක් පුතේ ටිකක් ශාකපත්‍රයේ තියෙනවා ඉතුරු ටික පරිවර්තනය වෙනවා සුක්‍රෝස් බවට संचित पटक उदाहरण මේ මඤ්ඤක ශාකයක් තමයි. හරිද? දැන් මේ පත්ත තුළ නිෂ්පාදනය කරන ආහාර මේ කදෝස්සි මුල් වලට යනවා. මුල් තමයි අලබවට පත් වෙන්නේ. මුල් වල මුල් කියන්නේ සංචිත පඩක. එහෙනම් පත්‍රේ නිපද වෙච්චි ග්ලූකෝස් ඒ කියන්නේ ඒවා පිස්තය සුක්‍රෝස් බවට පත් වෙලා මේ ප්ලෝයම් පදකෝස්සේ ගමන් කරලා සංචිත පඩකයට ඇවිල්ලා නැවත පුතේ පිස්තේ බවට පත් කරලා තැම්පත් කරනවා. ඔය දේ තමයි සාමාන්‍ය ශාකපත්‍රයක සිද්ධ වෙන්නේ. ශාකපත්‍රයක නිපදවන ආහාර නැත්තම් ග්ලූකෝස් වලට සිද්ධ වෙන්නේ. හරි. ප්‍රධාන ඵලයේ ග්ලූකෝස් කියලා තියෙනවා. අපි ඒ අර්ථය දියමු. प्रभा संश्लेषण ग्लूकोस प्रभा संश्लेषण ग्लूकोस प्रभा संश्लेषण सैदन ग्लूकोस पिस्ते रस තාවකාලිකව පත්‍ර තුල සංචිත වේ. තාවකාලිකව පත්‍ර තුල සංචිත වේ. ඊළඟ ශ්‍රමාකිත එම පිස්තේන් කොටසක් එම පිස්තේන් කොටසක් සුක්‍රෝස් බවට සුක්‍රෝස් වල සූත්‍රය දන්නව නේද සුක්‍රෝස් C12යි H22යි O11 සුක්‍රෝස් එම පිස්තේන් කොටසක් සුක්‍රෝස් බවට පත් වී පාට පෑන කියලා යන උත්තරී නම් ඔකටම
ප්ලෝයම පට කියෝස්සේ ශාකයේ අනෙක් කොටස් වෙත 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 පරිවහනයේ වී ප්ලෝයම් පටිකියෝස්සේ ශාකයේ අනෙක් කොටස් සිට පරිවහනයේ වී ඊළඟ ස්ථමාපිත ඊළඟ ස්ථමාපිත संचित पटक वेत संचित पटक वेत संचित पटक वेत පරිසංක්‍රමණීය වූ සුක්‍රෝස් පරිසංක්‍රමණීය වූ සුක්‍රෝස් පරිසංක්‍රමණීය වූ සුක්‍රෝස් නැවත පිස්තී බවට පත්වි නැවත පිස්තේ බවට පත්ති සංචිත කෙරි නැවත පිස්තේ බවට පත්ති සංචිත කෙරි පුතේ එතන තව චූට්ටක් ඉඳ තියෙනවද රූලක් පත් संचित पटक सुना निधसु संचित पटक सुना निधसु संचित पटक सुना निधसु संचित पटक दंड शाकवल पल शाकवल पल अल अल के अल अल मोल पत्र संचित पटक ඔන්න ප්‍රධාන ඵලය හරි ප්‍රධාන ඵලය දැන් මතක තියෙන්න ඕනේ පිස්තේ විදියට තමයි පුතේ ශාකපත්‍රයේ තැන්පත් වෙන්නේ ඒකෙන් කොටසක් සුක්‍රෝස් බවට පත් වෙලා ෆ්ලෝයම් පටකොස්සේ ශාකදී පුරා යනවා ඔය යනවාද කියන්නේ පරිසංක්‍රමණය ගිහිල්ලා නැවත පිස්තේ විදියට සංචිත පටකවල තැන්පත් කිරීමේ කාර්යය සිදු කරනවා හරි ඊළඟට තියෙනවා අතුරු ඵලය වන්නේ ඔක්සිජන් අතුරු ඵලයේ වන්නේ ඔක්සිජන් ඒ අතට යුක්ත ලියන්න ඕන අතුරු ඵලයේ වන්නේ ඔක්සිජන් ඊළඟ ඒ අතට ඉස්ත්‍රාමග්ග දාන්න ප්‍රබහ සංශ්ලේෂණයේ අතුරු ඵලයක් ලෙස නිපද වෙන O2 प्रभा संश्लेषण अतुपल पदवीन ओटू
පෝටිකාහාරහා 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 විසරණේ විසරණේ වායුකෝදයට එකතු වෙයි වායුකෝදයට එකතු වෙයි විසරණේ වායුකෝදයට එකතු වෙයි විසරණේ වායුකෝදයට එකතු වෙයි ඔය කතාවේ සිංහල තේරුම මේකයි ළමයි දැන් ඡාගපත්‍රය කියලා කියන්නේ ඇත්තම කර්මාන්තශාලාවක් වගේ ඇතුලේ මොකද වෙන්නේ අවුව තියෙන වෙලාවට දඩ බඩ ගාලා නිෂ්පාදනය කරනවා අවුව තියෙන වෙලාවට හොඳට නිෂ්පාදනය කරනවා මොනවද ග්ලූකෝස් නිපදවන වෙලාවට මේ පත්‍රයේ ඇතුලේ අතුරු ඵලයක් විදිහට නිපද ඔක්සිජන් වලින් පිරෙනවා එතකොට පුතේ මේ සාමාන්‍ය බාහිර පරිසරයේ තියෙන O2 වලට වඩා ඇතුලේ තියෙන O2 ප්‍රමාණය වැඩි වෙනවා පත්‍රයේ ඇතුලේ O2 වැඩි O2 වැඩි තැන ඉඳන් අඩු තැනකට පුතේ පූටිකාරා විදෙනවා විසරණයක් වෙනවා ඒකයි වෙන්නේ හරි තේරුණා හඳු ළමයි හින්ද ගියාම හරි පොතේ පිටු අංක 7 ටියුට් එකේ ඔක්කොම දේවල් දාලා දිනවා අය මොකද නැහැ සාමාන්‍ය පෙළට ආයේ මේක ටික හරියට කරගත්තා නම් ආයේ අමුතුවෙන් වෙන පොත් අනම්මන මොකුත් බලන්න දෙයක් නැහැ හරි පුතේ මේක කියනවා ප්‍රභාසන් ශ්ලේෂණ ක්‍රියාවලිය වචන සමීකරණය ඔයාලා මේ PDF තියෙන ඒවා අනෙක් ගෲප් වලට ෂෙයා කරන්න එපා පුතේ කීප දෙනෙක් අර දාලා තිබුණා ෆ්‍රී ගෲප් වලට එහෙම මම දැක්කා ඉතින් එහෙම දාන්න එපා ප්‍රභාසන් ශ්ලේෂණ ක්‍රියාවලිය වචන සමීකරණය වචන සමීකරණය කියන්නේ සිංහලෙන් අපි කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලය හිරු එළිය උඩ යට හරිත ප්‍රද ග්ලූකෝස් ඔක්සිජන් තුනි දවසනික සමීකරණය කිව්වම 6 ඒවා ටිකක් දාන්නේ කාබන් ඩයොක්සයිඩ් වලට 6ක් දානවා ජලයට 6ක් දානවා ඔක්සිජන් වලට 6ක් දානවා 6 ඒවා ටිකක් දාන නිසා ළමයිගේ සමීකරණය අමතක වෙන්නේ නැහැ හරි වැදගත් කාරණයක් තව දෙනවා ප්‍රභාස ශ්ලේෂණයේ දීෂ හරිත චාක් විසින් හිරු එළිය ඇති රතු සහ නිල් වර්ණ අවශේෂණය කර අන්න එක හයිලයිට් කර දෙන්න පුතේ කවුරුත් යන්න එපා වැදගත්ම කාරණයක් තව චුට්ටක් කියනවා ක්‍රියාකාරකම් ටික විනාඩියක් දෙන්න
හරි පුතේ ඉන්න පිටු අංක පහ අද දවසේ මම බලාපොරොත්තු වෙනා ක්‍රියාකාරකම් දෙකක් කරන්න එකක් නම් ලේසි අනිත් එක තමයි ටිකක් සංකීර්ණ පළවෙනි එක ලේසි හරිත ලව මගින් සූර්යාලෝකයේ අවශෝෂණය කරගන්නේ දේ ස්වාපෙන් අපි කිව්වා හරිත ලව මගින් තමයි පුතේ සූර්යාලෝකයේ අවශෝෂණය කරගන්නේ කියලා ඒක ඇත්තක්ද කියලා බලන්නයි යන්නේ ඒ පරීක්ෂණේ ඇත්තක්ද කියලා බලන්නයි යන්නේ අපි මේ සඳහා ගන්නවා පුතේ ජලජ ශාක කීපයක් මොනවා හරි ජලජ ශාක ඔය හයිඩ්‍රිල්ලා වැලිස්නේරියා වගේ ශාක කොටසක් ගන්න අරගෙන චිත්ත බලා ගන්න මේ ක්‍රියාකාරකම් කරන්න හැබැයි මේ වෙලාවේ මතක තියාගන්න ආයෙ මෙයා පාඩම් කරලා දීලා තියන්න එපා ඔය ජලජ ශාක කොටසක් අරගෙන අපි මේක කතාවක් මත තියලා මේ ශාක පත්‍ර ගැල්ල මේකට ජල බිඳුවක් දාලා වැසුම් බෙට්ටෙන් නම් වලා අන්නේක්ෂයෙන් අපි සූර්යාලෝකයේ තියෙන වෙලාවට අන්නේක්ෂයෙන් අපි බලනකොට මේකේ තියෙන මේ හරිතපද නැත්නම් ක්ලෝරොෆිල් මේ සූර්යා මේ පැත්තේ ඉන්නවා නම් ඉරේදී මේ පැත්තේ ඉන්නවා නම් වැටෙන්නේ ඒ පැත්තට මෙහෙම පුතේ මේ ක්ලෝරොෆිල් මෙහෙම නැමෙන බවක් අපට පේනවා ක්ලෝරොෆිල් සූර්යාලෝකයේ අවශෝෂණය කරගන්න ඒ පැත්තට නැමෙන බවක් අපට පේනවා පුතේ එතකොට ඒ නිසා අපි නිගමනය කරනවා ප්‍රභා සංස්ලේෂණයේදී සූර්යාලෝකයේ අවශෝෂණය කරගන්න මේ කියන හරිතපද ඕනි වෙනවා කියලා හරි අපි ඒ ක්‍රියාකාරකම දීලා ඉමු ඉක්මනට හයිඩ්‍රිල්ලා හෝ වැලිස්නේරියා වැනි ජලජ ශාක පත්‍ර එක කොටස හයිඩ්‍රිල්ලා හෝ වැලිස්නේරියා වැනි ජලජ ශාක පත්‍රයක කොටස ජලජ ශාක පත්‍රයක කොටස ජලජ ශාක පත්‍රයක කොටස ජලබින්දුවක් සමග ජලබින්දුවක් සමග කඩාවක් මත තබා කඩාවක් මත තබා අන්නේක්ෂේ නිරීක්ෂණය කරා අන්නේක්ෂේ නිරීක්ෂණය කරා පොතේ දාන නිරීක්ෂණ කියලා පොතේ මේ කවිත්ම චුට්ට කයි කියවන්න කොයි මුල ඉඳන් කියපොත පොඩ්ඩක් ඉන්න पुते देंगे ऑन करेंगे
පුතේ සෙනුරිය ඔන් කරන්න බලන්න මයික් එක. කරගෙන දුවත් තියෙනවා හරි මම කියන්නම් මායි මක්කර ගැටලුවක් තියෙනවා තාක්ෂණික දෝෂයක් වෙන්නේ හරි බලන්න මේ මම කිව්වේ මේ අදහස හයිඩ්‍රිල්ලා හෝ වැලිස්නේරියා වැනි ජලජ ශාක පත්‍රික කොටසක් ජලබිඳුවක් සමග වීදුරු කඳාවක් මත තබා අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න निरीक्षण के लिए निरीक्षण पाठ पहने के लिए आने में कार्य में क्लोरोफिल अडंगो हरित लावे प्रभा संश्लेषणे सदहा प्रभा संश्लेषणे सदहा सूर्यालोक लभन दिशावट जले तंबगन इलाक मे शाक पत्र मुना अरको
මේ ශාකපත්‍රයේ අලක්කු ඕනවා. ඒ කියන්නේ මේක තියෙන මධ්‍යසාර. මධ්‍යසාර. ජල තාපකයක් ආධාරයේ මධ්‍යසාරයේ දාලු. මේක තියෙන ජලයේ භාගික කියන නලයේ ජලය මේක ඇතුලේ මධ්‍යසාර. අපි මේ ඇටෝමට කියන්නේ ජල තාපකයක් ආධාරයේ මධ්‍යසාරයේ තම්බා ගන්නවා කියලා. ජල තාපකයක් ආධාරයේ මධ්‍යසාරයේ තම්බා ගන්නවා කියලා කියන්නේ. ජල තාපකයක් ආධාරයේ මධ්‍යසාරයේ තම්බගෙන මේ ශාකපත්‍රයේ එළියට ගන්නවා අරගෙන අපි පිරිසිදු ජලයේ දාලා මොකද කරන්නේ මේක හොදා ගන්න පිරිසිදු ජලයේ දාලා හොදා ගන්න හොදාගෙන මේ ශාකපත්‍රයට දානවා පුතේ අයඩින් බින්දු කිපියා අයඩින් බින්දු කිපියා නිරීක්ෂණ විදියට නිල් ලෝදම් පාටක් ගන්නවා පිස්තේ තියෙනවා නම් අයඩින් පිස්තේ හමුවේ නිල් ලෝදම් පැයක් ගන්නවා එහෙනම් මෙන්න පරීක්ෂණේ හොඳින් නිර්වේදිත ශාකපත්‍රයක් කඩා ගන්නවා අංක 1 ජලයේ තම්බ ගන්නවා ජල තාපකයක් ආධාරයේ මධ්‍යසාරයේ තම්බ ගන්නවා 3 පිටිසුත් ජලයෙන් හොදා ගන්නවා දානවා අයඩින් පුතේ දානවා අයඩින් නිරීක්ෂණය නිල් දම් වෙනවා හරි ආ දැන් හැමෝමත් එක කියමු අංක 1 තමයි කටවල්ලා ඉන්න ඕනේ දැන් මයික් ඔෆ් කරලා දුන්නා කමන්නේ මට ඇහෙනවා එහෙනම් අයින් කියන්න ඕනේ හරි ආ හොඳින් ඉරිලි ලැබිච්ච ශාකපත්‍රයක් කඩා ගන්නවා 2 ජලයේ තම්බ ගන්නවා 3 ජල තාපකයක් ආධාරයේ මධ්‍යසාරයේ තම්බ ගන්නවා 4 පිටිසිත් ජලයෙන් හොදා ගන්නවා 5 අයඩින් දාලා නිරීක්ෂණය කරනවා අයඩින් බිඳු කිපයක් දාලා හරි මොකොත් නැහැ අපි පන්ති එකේ හැම මේක කියනකොට ළමයි මොකොත් නැහැ මේ වහලේ උඩ යන්න කෑ ගහලා කියනවා හරි ආයි නිසා අපි තමන් මේ මේකේ ඉන්නේ මේ පන්තියේ ඉන්නේ මොන අවධානයෙන්ද එයාનો තමයි තමන්ට මේවා වැටහෙන්නේ අධ්‍යනය වෙන්නේ අවබෝධ වෙන්නේ හරිනේ මේක දේශි දෙයක් නමුත් ඉතින් අමාරු දෙවලුත් එහෙම තමයි හරි ඉතින් මේ තමන් අවධානයෙන් ඉන්න ඕනි වේලාව චුට්ටක් පහු වෙනකොට යනවා එහෙම වෙන්නේ නැපා හරි එහෙම වෙන්නේ නැපා දැන් ඔන්න මේ පරීක්ෂණේ ජලයේ තම්බන්නේ ඇයි කියලා ඇහුවොත් ඔය දැනගන්න ඕනි හේතුව ජලයේ තම්බන් මට මැසේජ් දාලා දිනවා ගොඩක් අය මේක මේ ආන්සර් ටික ජලයේ තම්බන්නේ ඇයි කියලා ඇහුවොත් සෛලා ජීවි වෙන්න තමයි ජලයේ තම්බන්නේ මධ්‍යසාරයේ තම්බන්නේ ඇයි කියලා ඇහුවොත් මම ලියන්න ඕනේ නැහැ මේ වගේ උත්තර දෙනවා මම මධ්‍යසාරයේ තම්බන්නේ ඇයි කියලා ඇහුවොත් හරිතප්‍රද ඉවත් වීම හරිතප්‍රද ඉවත් වීමට තමයි මධ්‍යසාරයේ කෙනෙකුට ප්‍රශ්නයක් ඇයි මේ ජලතාවකේ දාල සම්බන්ධේ කෙනෙම මධ්‍යසාරයේ මේ වගේ දාල සම්බන්ධ දෙගුණනේ මධ්‍යසාර වහා ගිනි ගන්නා සුළු ද්‍රව්‍යයක් ඒ නිසා පුතේ ජලතාවකයක් ආධාරයේ මධ්‍යසාරයේ තම හරි මධ්‍යසාර ගිනි ගන්නවද කියලා වුණනම් කවුරු හරි බොනතරකට කියලා ගිනි කෝඩක් ගාලා දැම්මනම් පරීක්ෂා කරලා බලන්න පුළුවන් හරි පරිස්සමින් ඈ හරි ඊළඟට මේ ඇයි පිරිසිදු ජලයෙන් හොදන්නේ කියලා ප්‍රශ්නයක් මේක තියෙන්නේ අතර මධ්‍යසාර නිමේෂාකපත්‍රය විතර ගත්තා මධ්‍යසාර උඩට අයිඩින් දාලා වැඩක් නැහැ. ඔහහන විභාගෙ. මධ්‍යසාර උඩට අයිඩින් දාලා වැඩක් නැහැ. පිරිසිදු පත්‍යයෙන් හොදා ගන්නවා. ඊට පස්සේ තමයි අයිඩින් දා. හරි. ඔන්න ඔය ක්‍රියාකාරකම්. එහෙනම් ඔය ක්‍රියාකාරකම් ඊළඟ දවසේ නෝන මතක තියාගන්න ඕනි. ලබන් සතිය වෙනකොට සම්පූර්ණ ප්‍රභාසන දේශනේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊළඟ සතියේ මිශ්‍රණ කියන පාඩම පටන් ගන්නවා. මිශ්‍රණ ටිකක් සංකීර්ණ පාඩම. මම හිතන විදිහ. හරි. එනම් හැමෝටම ආයුබෝවන් සුබ දවසක්